නිදහස ලැබිලා 75 අතර සපිරණ මේ මොහොතේ අද සකිසාදේ වැඩසටහන සමග එකතු වන්නේ බතරමුල්ල ශ්‍රී සුභූති විද්‍යාලයේ ගරුතර ස්වාමීන් වහන්සේ අවසරයි මාගම්පේ විමල් සාර ස්වාමීන් වහන්සේ බතරමුල්ල ශ්‍රී සුභූති විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා චතුර වේලාරත්න මහතා බතරමුල්ල ශ්‍රී සුභූති විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන දිල්සියංජ ආයුබෝවන් ඔබට ආයුබෝවන් ප්‍රථමයෙන් අපේ වැඩසටහනේ අපේ විදුහල්පතිතුමන් දෙසට යොමු වෙමු ලාංකීය ශිෂ්‍යයාට ඇත්තටම නිදහසක් තියෙනවා ලලිත ඔබ යොමු කරපු ප්‍රශ්නය සම්බන්ධව කතා කරනකොට නිදහස ලැබලා අවුරුදු 75ක් වෙනවයි කියලායි අපි කියන්නේ මේ අවුරුදු 75 තුල ඔබට මතක ඇති අපි අවුරුදු 30ක් සාපරාදී යුද්ධයකට මැදි වෙච්ච රටක් ඒ වගේම 88 89 යුගයේ 71 වසර ඔබට මතක ඇති දේශපාලන කැරලි ඇති වෙච්ච යුගවකවානුවක් මේ විදිහට බලනකොට මේ අවුරුදු 75 න් වැඩි කාලයක් අපි රටේ සිවිල් වැසියෝ හැටියට විවිධාකාර ප්‍රශ්න මත ජීවත් වෙච්ච ජාතියක් අද මේ වන විට ඔබ දන්නවා ආර්ථිකව බරපතල ප්‍රපාතයකට වැටෙන අපේ රට ලෝකයේ ඉදිරියේ ණය නොගෙවන රාජ්‍යයක් බවට ප්‍රසිද්ධියේ නම් කරපු ප්‍රකාශ වෙච්ච රාජ්‍ය. ඉතින් දුප්පත්කම දිරිදුකම එක පැත්තකින් ශාප අපිට ශාපයක් හැටියට නැගෙන අවස්ථාවක නිදහස සමරනෝ අපි 75 වෙනි වසරට නමුත් මේ මහ පොළොවේ යථාර්ථය ගැන කතා කරනකොට මේ නිදහස වේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්තර තුඩුවට නිදහස් සුලගක් හමා යනවද සත්‍යකින්ම එහි වැසියෝ නිදහසේ වෙසෙනවාද කියන එක ගැටලුවක්. නමුත් නිදහස පිළිබඳව ඔබ මා වෙත යොමු කරපු ප්‍රශ්නයේදී ඔබ යොමු කරන්නේ වර්තමාන ශිෂ්‍යයා සම්බන්ධව මේ නිදහස කෙසේ බලපානවද කියන ප්‍රශ්නේ. හොඳම අධ්‍යාපනයේ ලෝකයේ තියෙන ෆින්ලන්තේ. ෆින්ලන්තයේ හොඳම අධ්‍යාපනයේ තියෙනා වගේම ඔවුන් බොහොම සතුටින් ජීවත් වෙනවා. මෙන්න මෙතෙන්ට තමයි ලලිත නිදහස බද්ධ වෙන්නේ. මා හිතනවා නිදහස කියන්නේ ප්‍රීතිමත් ජීවිතය සතුට කියලා. සතුට නිදහස පිළිබඳව කතා කරන භාෂාවයි කියලා මා හඳුනනවා. නිදහස අර්ථවත් වෙන්නේ ඇත්තෙන්ම මුළු සියලුම ප්‍රජාවට සර්වසාධාරණ විදිහට ඔවුන්ට නිදහසේ කතා කරන්න පුළුවන් නම් නිදහසේ හැසිරෙන්නට පුළුවන් නම් නිදහසේ ගනුදෙනු කරන්නට පුළුවන් නම් එක කොඩියක් යටතේ එක්සේ සත් වෙලා මිනිසුන්ට එකම රටක ස්වයිවි රටක ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි නිදහස කියලා කියන්නේ කියලා මා හිතනවා. ස්වාමීන් වහන්සේ බෞද්ධ දර්ශනයේ ඇතුලේ මේ නිදහස කියන එක බුදුහාමුදුරුවෝ කොහොමද කතා කරන්නේ? ලත මහත්මයෝ බුදුදහම තුළ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භයන්ති මච්චුනෝ බුදුහාමුදුරුවෝ නිදහසට සර්ථවත් යන්නේ බියෙන් සැකෙන්තරව ජීවත් වීමේ පසුබිම තිබී සිටි කියලා. විශේෂයෙන්ම රාජ්‍ය පාලකයන්ට බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා පංචශීල ප්‍රතිපදාව, දසරාජ ධර්මය, සතර සංග්‍රහ වස්තුව, සතරාගතියෙන් තොරවීම, ඒ වගේම සත් අපරිහානීය ධර්ම. මේ සත්තාපරිහානීය ධර්මතාවයන් තුල ගත්තාම විශේෂයෙන්ම සමගිව රැස් වෙනවා, සමගිව සාකච්ඡා කරනවා, සමගිව විසර යනවා කියන කාරණාව තුල ගත්තාම එතන නිදහසේ වුන් කටයුතු කරනවා. ඒ වගේම නොපෙනුණු නීති නොපැනවීම, පැනවුණු නීති ආරක්ෂා කිරීම, කුල කතුන්ට ගරු බුහුමන් කිරීම මේ කියන කාරණාවන් සියල්ලක් තුල අපිට පැහැදිලි වෙන්නේ නිදහසේ කටයුතු කිරීමට සමදෙනාගෙන අයිතිය තහවුරු කරන්නට බුදුහමතුඩ පෙන්වලා දී තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සතර සංඝ වස්තු ගත්තා. දානය, ප්‍රිය වචනේ, අර්ථචර්යාව, සමානාත්මතාවය කියන මේ කරුණු දෙස බලවත් පේන්නේ නිදහස්ව ජීවත් වීමට අවශ්‍ය පසුබිම බුදුහමතුඩ පෙන්වලා දී තියෙන බව. ඇත්තටම ලංකාවට බහුගිය කාලය ඉතාමත් අසීරු කාලයක් වුණා. දරුණු ව්‍යසන කීපයක් යුද්ධ කීපයක් තිබුණු කාලයක් වුණා. ඉතින් මේ කාලය තුළ අපේ ශිෂ්‍යයා කියන භූමිකාවට බොහෝ කරදර දුක් ගැහැණු වලට මුහුණ පාන්නට වුණා.
ඉතින් දිල්ෂි වර්තමාන ශිෂ්‍යයන් මේ ගෙවුණු කාලයත් එක්ක නිදහස කියන එක කොහොමද බලපාන්නේ? ඔව් ඇත්තටම මේ අපි ඉන්නේ අර්බුදකාරී තත්වයක. දැන් විතරනේ අපි ඉස්සර හිටියෙත් එහෙම. අපි පහුගිය කාලේ ආර්ථික අර්බුදය, ඒතොර විදුලි කප්පාදුව, මේ වගේ දේවල් ගොඩක් අපිට බලපෑවා. අපි ඕනල් කරන දවසවල කරන්ට් කැපරව සැතර අපිට පාඩම් කරන්නම හරි අමාරුයි. ඒතොර ඒ විතරනේ එක අදත් තියෙනවා. දැනුත් තියෙනවා. ඒතොර මේ ආර්ථික අර්බුදය ගත්තාම දැන් අපි අලුත් ඉස්කෝලේ අලුත් වාරේ පටන් ගන්නවා. අලුත් තැන පටන් ගන්න පොත් පෑන් ගන්න ගියාම මේ වගේ මිල සාපේක්ෂව ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒතකොට නිදහස කියන එක ඇත්තටම තියෙනවද කියලා කොஞ்சம் ප්‍රශ්නයක් තියෙනවා. කර විදුහල්පතිතුමනි ඔබ පාසලක ප්‍රධානීක විදිහට මේ නිදහස කියන එක පාසලේ දරුදරියන්ට ගුරුවරුන්ට කොහොම බලපානවද? ලලිත පාසලකින් බලාපොරොත්තු වෙන්නේ ශිෂ්‍යයාගේ චර්යාත්මක වෙනස් කිරීමක් කරන්න. මේ චර්යාව දරුවාගේ වෙනස් කිරීමක් කරනකොට නිරන්තරයෙන් බලපාන දෙයක් තමයි ඔවුන් ඊටාම සරල මානසික තත්ත්වයකින් ධනාත්මක මානසික තත්ත්වයකින් සිටී. එතකොට මේ ගැන කතා කරනකොට මේ ළමයින්ගේ චර්යාවන් විතරක් නෙමෙයි සත්ත්ව චර්යාවට උනා නිදහස කියන එක ඊටාම සීක්‍රේන් ඍජුව බලපාන කාරණයක්. මේ මෑතකදී සමාජ මාධ්‍යයේ ගිය කතන්දරයක් මම කියුවා. ඒකේ කියවෙනවා සුනකේ පිටිපස්සේ දුව යනවා කොටියේ. සුනකයාව ආහාරයට ගන්න. සුනකයා දුවලා දුවලා ගිහිල්ලා ගේක වැසිකිළියක සැඟවෙනවා. කොටියත් ඒ ස්ථානයට ළඟා වෙලා සුනකයාව සොයනවා. මේ අතර වාරේ දොර වැහෙනවා. දැන් සුනකයා කොටියත් එකම වැසිකිළියක හිර වෙලා ඉන්නවා. පැය ගාණක් ගත වෙනවා. නමුත් කොටියා සුනකයාව ගොදුරු කරගෙන ආහාරට ගන්නේ නැහැ. පසුව මේ සුනකයා සහ කොටියා එකවර නිදහස් කරගන්නවා වනජීවි නිලධාරීන් ඇවිල්ලා. මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. පැය ගාණක් සුනකෙක් සමග කොටියා ජීවත් වෙලත් ඇයි සුනකයාව ආහාරයට නොගත්තේ? මේක ගැටලුවක්. එහිදී ඒ වනජීවි නිලධාරීන් සමග ආපු වෛද්‍යවරයෙක් මේ ගැන පැහැදිලි කිරීමක් කරනවා. නිදහස කියන දේ සත්ත්ව චර්යාවට විශේෂයෙන්ම බලපානවා. බඩගින්න ඇති වෙන්න නිදහසක් ඕනි. නිදහස නැත්නම් බඩගින්න නැහැ. ඒ නිසා තමයි කොටියා සුනකියාව ආහාරයට නොගත්තේ. සෑම චර්යාවකටම නිදහස ඍජුව බලපානවා. ශිෂ්‍යයාගේ අධ්‍යාපනය කෙරේ බලපාන නිදහස මීටත් වඩා තීර්ණාත්මකයි. පාසල් විෂයමාලාව ගත්තහම මේ පාසල් විෂයමාලාව තුළ අනවශ්‍ය සිරකිරීම් රාශියකට ශිෂ්‍යයා ගොදුරු කරලා තියෙනවා. දරුවා උදේ පාන්දර නැගිටලා ඉස්කෝලට ඇවිල්ලා පීරියඩ් අට වැඩ කරලා සමහර වෙලාවට ඒ පාසලේම හවස පන්තියකටත් සහභාගී වෙලා ඔව්වෝ ඇය අතිරේක ටියුෂන් පන්තියකටත් හවස යාමි යනවා. ඔහුගේ දෛනික ජීවිතය නිමාවටපත් වෙන්නේ පස්වරු 7ට පස්වරු 8ට. උදේම අවදි වෙච්ච ශිෂ්‍යයා පස්වරු 7 8 වෙනකම්ම එක දිගට එකම කාර්යයක නිරන්තරව යෙදලා තියෙනවා. අන්න එතෙන්දී ශිෂ්‍යයා ඒකාකාරී වෙනවා. එකම මානසික තත්ත්වයක් උඩ තියෙනවා. ඔහු සමාජයෙන් වියුක්ත වෙනවා. ඔහුගේ නිර්මාණශීලී පරිකල්පන හැකියාවන් සියල්ල මොට වෙනවා. වර්තමාන සමාජයෙන් කියනවා හොඳ නිර්මාණ බිහි වෙන්නේ නැහැ. අලුත් විදියට හිතන දරු පරම්පරාවක් නැහැ. ඒ චෝදනාවට ඍජුවම බලපාන්නේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ හැසිරීම කියලායි මා විශ්වාස කරන්නේ. සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවෙක් විෂයන් 9ක් අධ්‍යයනය කරන ඉගෙන ගන්න විෂයන් 9කට අදාළ ප්‍රශ්න පත්‍ර වලට උට උත්තර ලියන්න වෙනවා. ඒ ලෙවල් කරනකොට ඒ දරුවට විෂයන් 3කටයි යන්න වෙන්නේ. සමහර ලාට ඕ ලෙවල් වලට ඉගෙනගත් කරුණු කාරණා කිසිවක් ඔහුගේ ඒ ලෙවල් ජීවිතේට බද්ධ වෙන්නේවත් නැහැ. ඒ වගේම ශිෂ්‍යත්වය ගත්තොත් ඇත්තටම මේ ශිෂ්‍යත්වයෙන් ඉතාම විශාල විදියට ළමයාව පීඩනයට පත් කරලා තියෙනවා. ඒ දරුවා අධික ශාරීරික මානසික වදයක් විදින යුගවකාණුවක් හැටියට මහඳුන්වනවා ශිෂ්‍යත්ව කාලේ.
mahitane prathamika adhyapane yannone ibigamani dvitika adhyapane muek wage vegavatta yannone namuth ape rate adhyapana kramaya oka homaru vela thiyen vedarbathamani oba kiyana vidihata me kotu echcha ramu gathu shishyage nirmanashili chintane nathi wenawada nava nipavum bihi weneka nathi wenawada oh ඇත්තටම මේ කොටු වෙච්ච රාමුවේදී ඔහුට අපි රාමුගත අධ්‍යාපනයක් ලබා දීලා අපි මානසික හිරකාරය පිරිසක් තමයි බිහි කළා තියෙන්නේ. අපිම හදන ප්‍රශ්න පත්‍රයට ඔහුට උත්තර ලියන්න කියනවා. ඒ උත්තර සඳහා අපි දැනුම බෙදනවා. ඔහු දැනුම ලබා ගත්තද කියලා බලනවා. මේ දැනුම හුවමාරුවක් විතරයි යන්නේ. මින් ඔබට නිර්මාණශීලීව සංවේදීව පරිසරයේ දකින පරිසරයේ විදින හොඳ හදවතක් ඇති පූර්ණ දරුවෙක් වාසනෙන් බිහි වෙනවද කියන එක සැකයක්. ස්වාමීන් වහන්සේ මම දකින හැටියට සංස්කෘතිය සාර ධර්ම එතකොට අපේ සමාජයේ සහ ආගමික ගැළපීම තියෙන සමබරතාවයේ ඇතුලේ තමයි නිදහස පවතින්නේ කියලා කතාවක් තියෙනවා. බෞද්ධ දර්ශනයේ ඇතුලේ මේ නිදහස කියන එක කොහොමද කතා කරන්නේ? නිදහස ජීවත් වෙනවා කියන්නේ අපි සතුටින් ජීවත් වෙනවා කියන එක. ඒතර බුදුදහම තුළ පෙන්වන දෙනවා මේ සතුට ඇති කර ගැනීම සඳහා ප්‍රධාන කාරණා හතරක් අත්තිසුඛය භෝග සුඛය අනව සුඛය අනවජ්ජ සුඛය කියලා. සුඛය කියන්නේ සැපය සතුට කියන අර්ථයෙන්. එතකොට අත්තිසුඛය අපිට යමක් තියෙන එක සතුට වෙන්න ඕන. භෝග සුඛය අපිට තියෙන ධන ධාන්‍ය භව භෝග පරිභෝජනය කරලා අපි සතුට වෙනවා. ඒ වගේම අනන සුඛය කියලා කියන්නේ නයනමී සතුට වෙන්න ඕන. අනවජ්ජ සුඛය කියන්නේ කයි වචනේ සිතෙන් කිසියෙකුට අනර්ථයක් කරේ නැහැ කියන අපිට සතුට වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ කාරණා හතර ගත්තාම ඇත්තටම අපිට අත්තිසුඛය තියෙනවද? වර්තමානයේ අපේ ලංකාවස බැලුවාම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන යටත් විජිත තුනක් යටතේ ඉඳලා අපි නිද උදා කරගත්ත නිදහස තුල හැබැයි මෙහා අපි මේ 75 වසරක් එනකොට අපි මොනවද අත්තිසුඛය කියලා අපිට තියෙන්නේ? ඇත්තටම එදා හදලා ගියපු රේල් පාරවල් ටික, එදා හිටවලා ගිය තේපොල් රබර් ටික නම් අපි තාම ප්‍රයෝජනට ගන්න අපි යම ගුණනගා ගන්න තියෙනවා කියන එක අපි හිතන්නේ. ඒ වගේම අද භෝග සුඛය අපි අද හරියට කාලා, බීලා, ඇඳලා, පැළඳලා ජීවත් වෙනවා. සමහරට එක වේලක් කෑවොත් අනිත් වේල කන්නේ කොහොමද කියන තැනට අපිට අද හිතන්න සිද්ධ වෙලා තියෙනවා නම් ඇත්තටම සතුටක් නෑ, නිදහසක් නෑ කියලා තමයි සමාජයේ හැම කෙනෙකුටම දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි අනන සුඛය ගත්තාම නයනවි ජීවත් වෙන කියලා කාම අද මාධ්‍යයක් දැස සවන් යොමු කරනකොට අපි ලෝකේට උපදින දරුවගේ ඉඳලා මියන මහල්ලා දක්වා හැම කෙනෙක්ම නය කන්දරාවකට යට වෙච්ච ජාතියක් බවට පත් වෙලා ඉතින් ඇත්තටම අපි ණය බරින් මිරි කියලා ඉන්නවා කියලා තමයි හැම වෙලාවෙම කියන්නේ. එතකොට එහෙමනම් අපිට සතුටක් ලැබුණ දිනවල කියලා හිතන්න වෙනවා. ඒ වගේම අනවජ්‍ය සුඛය අද කයින් වචනේ මනසින් මිනිස්සු මේ සමාජයේ අපරාධ නැත්නම් සමාජ විරෝධී කුජල විරෝධී ක්‍රියාවන් සිදු කරන්න පෙළඹිලා තියෙන්නේ මේ දරිද්‍රතාවය පදනම් කරගෙන දුප්පත්කම දින්දුකම පදනම් කරගෙන ඒත් එක්කම ඇති වෙන සමාජ ප්‍රශ්න ගණනාවක් වෙනවා. එතකොට අපිට හැම වෙලාවෙම බියෙන් සැකෙන් අවිශ්වාසයෙන් ජීවත් වෙන පසුබිමක්. ඉතින් එහෙමනම් අපිට පේනවා බුදුදහමේ පෙන්වලා දෙන අත්තිසුඛේ භෝග සුඛේ අනුසුඛේ අනවජ්ජ සුඛේ කියන්නේ මේ සැපයන් නැහැ කියන්නේ අපි අද නිදහස භුක්ති විඳින්නේ නැහැ කියන එක තමයි අපිට ධර්මානුකූලව පේන්නේ. ගරු විදල්පතිතුමනි අපි මේ කතා කරන නිදහස ඔබේ පාසල තුල පවතිනවා. පාසල් ගේට්ටුව අසලට එන දරුවෙකුට පාසල සිපිරිගියක් කියලා පේනවනම් එහෙමත් නැත්නම් පාසල් ගේට්ටුව අසලට එන ගුරුවරයෙකුට පාසල සිපිරිගියක් කියලා පේනවනම් අපි බලාපොරොත්තු වෙන මේ බුද්ධිමය කාර්යය කරන්න බෑ. අධ්‍යාපනය කියන්නේ හිස් කලයක් පිරවීමක් නොව පහනක් දල්වන්නාක් වතු ක්‍රියාවලිය. ඒ නිසා
සතුටින් වැඩ කරන්න නිදහසේ වැඩ කරන්න පාසල හොඳ ස්ථානයක් නොවුම හොඳ තෝතැන්නක් නොවුම අපි මේ කරන කාර්යය ඵල රහිත වෙනවා. ඒ නිසා ගුරුවරයා සතුටින් තියාගෙන මේ කාර්යය කරන්න ශිෂ්‍යයා සතුටින් තියාගෙන මේ කාර්යය කරන්න හොඳ වටපිටාව පිටාවක් ස්ථාපනය කරන්න මම හැම විටම කටයුතු කරනවා. එහෙම නොකර පාසලේ අධ්‍යාපනය හදන්න බෑ. පාසලේ විනය හදන්න බෑ. පාසල් ගේට්ටුවෙන් සොඳුරු පාසල් ශිෂ්‍යෙක් පිට කරන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම පාසල ආකර්ෂණීය ස්ථානයක්. පාසල බොහොම නැවුම් සහගත අදහස් උපදින මිනිසුන්ට ආදරය කරන හොඳ පරිසරයක් කරන්න නිරන්තරයෙන්ම මාත් මගේ ආචාර්ය මණ්ඩලයත් එකතු වෙලා කටයුතු කරමින් පවතින අවස්ථාවක් මේ. පොඩි කතන්දරයක් මම මේ අවස්ථාවේම මතක් කරන්නම්. හතේ පන්තියේ ළමේ දීර්ඝ වශයෙන් නොපැමිණීම නිසා ඒ ළමයා ඉස්කෝලේ එන්නේ නැහැ. මේ නඩුව අහන්න කියලා පන්ති භාර ගුරුතුමිය මණ්ඩලකට ඒ ශිෂ්‍යයා රැගෙන එනවා. මම අහනවා පුතේ ඉස්කෝලේ ආවේ නැත්තේ ඇයි? ඔහු නිරුත්තරයි. ටික වෙලාවක් ඉඳලා මම නැවතත් ප්‍රශ්නයක් ඇහුවා. ඔබ ඉස්කෝලේ ඇවිත් නැහැ සති ගණනාවක්. පුතේ ඔයා ගෙදෙට්ට වෙලා මොනවද කරන්නේ? පෙරලා මේ ශිෂ්‍යයා මට කියනවා, සර් මම සෙල්ලම් ගියක් හදාගෙන සෙල්ලම් ගෙට්ට වෙලා ඉන්නවා. මම හවසට සරුංගලයක් අරගෙන සරුංගලයි. මේ ශිෂ්‍යයාගේ ප්‍රකාශය පන්ති භාර ගුරුතුමිය එතරම් සතුටු සහගත වෙන්න ප්‍රකාශයක් නෙමෙයි කරන්නේ. නමුත් මේ ශිෂ්‍යයාගේ ප්‍රකාශය තුළ මට දැනෙනවා අපි ඔවුන්ගෙන් ඒ ශිෂ්‍යයාගෙන් උදුරගත්ත දෙයක් තියෙනවද කියලා. ඒ තමයි ළමා නිදහස. ඔහුට ළමා නිදහස නොලැබූ නිසාමද ඔහු පාසල් නැවිත් ළමේ කරන ළමා ක්‍රියාකාරකම් වල හැසිරෙන්නේ. ඒ වගේ ආශාවෙන් පෙරුම් පුන ළමයි තවත් ඇති. නමුත් වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ ලලිත ළමයිට සෙල්ලම් ගෙවල් හදන්න බෑ. ළමයිට සරුංගල අරින්න වෙලාවක් නැහැ. ළමයිට වෙසක් කූඩුවක්වත් හදාගන්න වෙසක් එකට වෙලාවක් නැහැ. ඇත්තටම ආපසු හැරි බලන්න සිද්ධ වෙනවා අපි ආගමන පිළිබඳ. මේ නිදහස සහිතව කොහොමද අපි උගන්නන්නේ? ඒක ප්‍රශ්න දෙකක් තියෙනවා. උගන්නන්නත් ඕනේ, අධ්‍යාපනය ලබා දෙන්නත් ඕනේ, ඔවුන්ගේ ලෝකේ අපිට කැඳවලා දෙන්නත් අවශ්‍යයි. ඔවුන්ගේ ළමා ලෝකේ ලබා දෙන ගමන් ඔවුන්ගේ සුන්දර ළමා විය ඔවුන්ගෙන් සොරාගත්තේ සුන්දර ළමා විය ඔවුන්ට නැවත තිරණය කරන ගමන් අධ්‍යාපනය බෙදන්නේ, අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද කියන ගැටලුව අපි ළඟ තියෙනවා. මොකද අපිට තියෙන විෂයමාලාව පුළුල්, අපිට තියෙන නීති රීති පුළුල්, ඒ තුල යැපෙමින් පුළුවන් තරම් පාසල නිදහස තියෙන නිදහස් අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කරන්න හැකි හැම උත්සාහයක්ම දරනවා. ඔබ කියන විදිහට ක්‍රියාමූලික අධ්‍යාපනයේට තමයි ප්‍රමුඛත්වය දිය යුත්තේ. ඔව්, ඔබ කියනවා හරියටම හරි. හිසයි පපුවයි අත් දෙකයි එක විට සංවර්ධනය විය යුතුයි. ජපානයේ කියමනක් තියෙනවා, අධ්‍යාපනය කියන්නේ බුද්ධිය කියන්නේ එළියට ආපු අත් දෙක කියලා. අත් දෙකෙන් කරන ක්‍රියාව තමයි මොළයෙන් කියන පණිවුඩය සමාජගත කරන ආයුධය. ඒ නිසා අත් දෙකෙන් යමක් කරන්න, නිර්මාණශීලීව යමක් කරන්න උගන්වන්නේ නැතුව හුදු දැනුම විතරක් කරපින්නාගෙන සමාජයට ගිහිල්ලා මේ රට ගොඩ දානවා කියන එක සිහිනයක්. මේ රටට ඕනේ ශ්‍රමිකය. මේ රටට ඕනේ ක්ලාක්ලා නෙමෙයි. මේ රටට ඕනේ ශ්‍රමිකයෝ. දෙල්ෂි, වර්තමානයේ ඔබ පාසලේ ඉගෙන ගන්න දරුවෙක්. ඔබේ පන්ති කාමරය තුළ මේ දකින්න නිදහස හැම දරුවෙක් තුළම ඒ විදිහටම පවතිනවා. ඇත්තටම මම ඒක දකින්න එක එක්කෙනාගෙන් වෙනස් විදිහට. මොකද දැන් අපි ඉස්සර ඉන්ටර්න් එකට අපි හැමෝම කැම එකක් ගෙනියනවා. ඒත් අද ඉන්ටර්න් එකට කැම එකක් ගේන්නේ පන්ති ළමයිගෙන් කීයෙන් කීදෙනාද? එතන පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ දැන් අපි සමහර කැම කනකොට තව කට්ටියක් පන්ති නැගිටලා යනවා සෙල්ලම් කරන්න යනවා කියලා. එතන තව කට්ටියක් සෙල්ලම් කරලා තව කට්ටියක් බලාගෙන ඉන්නවා. ඒතරද අපි කට්ටියකට දා කතා බහ කරනකොට සමහර කියනවා මේ මම තව ඉස්කෝලේ තව ටික දවසයි. මම දැන් ජොබ් එකකට ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ කියලා.
එතකොට මේ තියෙන ප්‍රශ්නත් එක්ක අපේ වයස ඉගෙන ගන්න ළමයි දැන් ඉගෙන ගන්නවා කියන කතාවටලා රස්සාවල් කරන්න පෙළඹිලා තියෙනවා. එතකොට මොකද දැන් අපි තව අවුරුදු කීපයක් ඉගෙන ගන්නවා කියන්නේ අපේ බර දෙමව්පියන්ට දැනෙනවනේ. එතකොට අපේ බර එතකොට අපේ නංගිලා මල්ලිලාගේ ඒ හැම දෙයක්ම දෙමව්පියන්ට දරන නිසා සමහරව ඉගෙන ගන්න කතාවටලා පවුලට දව වෙන්න දැන් ඉගෙන ගන්න කතාව රස්සාවල් කරන්න පෙළඹිලා තියෙනවා. එතකොට පන්ති කාමරේ ඉගෙන ගත්තත් අනිත්‍යවලවත් මං හිතන්නේ සතුටින් ඉගෙන ගන්නවා කියලා. මොකද පවුල ගෙදර තියෙන ප්‍රශ්න මේ හැම දෙයක්ම තමන්ගොල්ලෝ තියෙනවා. ඒතකොට නිදහස සතුට කියන දේ එතන නැහැ. අපිට වර්තමානයේ නිදහස නැති එක ගැන බොහෝ දේ කතා කරනවා. එහෙනම් මේ නිදහස ඇති කරගත යුත්තේ කොහොමද? ස්වාමීන් වහන්සේ. ඇත්තටම අපි දරුවන්ට අපේ රට පිළිබඳ, අපේ ජාතිය පිළිබඳ, අපේ ආගම පිළිබඳව ආකල්ප ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි දරුවන්ට හොඳ දැනුමක් ලැබලා දෙන්න ඕන. ඒ වගේම තමයි දරුවෝ ක්‍රියාකාරී කෙනසක් දැයත හසුරවන මේ සමාජ ආර්ථික දේශපාලන පරිසරයට ගැළපෙන ක්‍රියාකාරී දරුවෙක් හදන්න ඕන. එතකොට ඒ දරුවිරස තමයි අනාගතේ ගොඩනගන්නේ. එයාට පුළුවන්කම තියෙනවා නව දැක්මකින් යුතුව එයාට අවශ්‍ය නිදහස ඇති කරගන්න පසුබිම්සපත් කරගන්න. අද සකසාදේ තුලින් අපි කතා කළේ අපේ රටේ නිදහස ලැබිලා 75 වසරක් පිරෙන මේ මොහොතේ නිදහසට 75 කියන තේමාව. ඒ සඳහා මේ විදත් සාකච්ඡාවට අපි සමග එක්ුණ බතරමුල්ල සුබෝති විද්‍යාලයේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. නැවත මෙවන් සොඳුරු වැඩසටහනකින් හමු වෙමු. ගගන සරණ ශ්‍රී සුභූති හඬ සකි FM.